स्वर्ण वाहिनी श्रीलंके अभिमान्य ආයුබෝවන් සුභම සුබෝදෑසනක් ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන ඉතාමත් වාසනාවන්ත දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් බ්‍රහස්පතින්දා දවසේ ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩ කටයුතු ආරම්භ කරන්නයි අපේ මේ සූදානම ජීවිතේ අපි විවිධ කඩයෙන් පසු කරනවානේ ඉතින් එවැනි අවස්ථාවක ඔබ ඔබ ගැන විශ්වාසයක් තබනවාද අපි හැම විටම අපි ගැන ආත්ම විශ්වාසයක් තියලා අපි අපව ලෝකයට ඉදිරිපත් කරනවා නම් ලොව පවතින බොහෝ සුන්දර දේවල් අපේ ජීවිතයට ඇඳා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙහෙම කියන්නේ ඇමරිකානු ජාතික බොහොම සුප්‍රකට ගායිකාවක් වන කේටි පෙරි මහත්මියයි. ඇත්තම නිකමට හිතන්න අපි අප ගැන විශ්වාසයෙන් කටයුතු කරනවා නම් ජීවිතයට එනා වූ කොයිතරම් අභියෝග වලට අපිට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වෙනවද කියලා. ඉතින් අපි එතකොට හිතන්න ඕනේ තමන් ගැන විශ්වාසයක් තියලා තමන්ගේ දක්ෂතාවය ගැන විශ්වාසයක් තියලා ජීවිතයේ ජයගත බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතුරින් එක්කෙනෙක් වන්නට ඔබටත් හැකියාවක් තිබෙනවා. ඉතින් මේ සුන්දර අදහසත් ඔබේ ජීවිතයට එකතු කරගන්න ගමන් ඔබ දන්නවා හැමදාමත් වගේ අයිබෝන් ශ්‍රී ලංකා ප්‍රථම කාලය වෙන් කරවා ගන්න අපි බොහොම සුවිශේෂ විශේෂාංගයක් සඳහා ඒ ඉතාමත් සංගීතයෙන් ගීතවත් වන්නටයි. ඉතින් අද දවසේ අපි ඔබව කැටෝ යන්නට සූදානම් එවැනි වූ සුඳුරු ගායන වේදිකේ හඬ අවදි කරන්නට මතක ස්වර සමගින්. අද දවසේ මේ මතක ස්වර සමග ගී රසෝගේ මවනට එකතු වන මේ කලා ශිල්පියා කවුරුන්ද? ඔබ මම බොහොම ආදරය කරන කටහඬක් හිමි ඔහු වසර 50ක් පමණ ශ්‍රේෂ්ඨය තුළ කටයුතු කරන්නේ කිය වගේම අපේ ජීවිතයේ විවිධ රස දැන් තියෙනවානේ මේ රස දැන් වලට ඉතාමත් ආදරය ස්පර්ශ කරන්න පුළුවන් විශේෂයෙන්ම වේග රිද්ම ගායනය තුළින් බයිල ගීත ගායනය තුළින් ඔබ මම බොහොම ආදරය කරන ගීත රස මේ කලාකෙත අස්වද්දන්නට ගායනයේ දායකත්වය ලබා දුන් කලා ශිල්පියෙක් විදිහට හඳුනාගත්තොත් නිවැරදි. ඉතින් තවත් පමා නොකර අපි ඔහු හඳුනාගනිමු. ඔහු ගායන වේදී මැක්සි ජයවීර. අයිබෝන් වර්තමාන සුබදේශන. හයි මම සුබදේශන. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු වර්තමාන තොරතුරු ටිකක් කතා කරලා අපි වැඩසටහනට ආරම්භය සම්පූර්ණ කරමු. මේ දවස්වල ඉතින් අර කොරෝනා කොවිඩ් එකත් එක්කලම ඉතින් බොහෝ දේවල් ආපස්සට ගියා. ඒ කියන්නේ ස්ලෝ ඩවුන් වුණා. ඉතින් මම හිතන්නේ අපිට නෙවෙයි බොහෝ දෙනෙකුට මේ ක්ෂේත්‍රයේම නිකන් නිදා ගන්න වුණා වගේ දෙයක් සිද්ධ වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ හැම දෙයක් අපි බාර ගන්න ඕන. මේ මොකද ඒ කිසි දෙයක් අපට හිතලා මතලා කියලා කරලා එනව නෙවෙයිනේ. ඉතින් ඒක නිසා ඒ සියලුම දේවල් අපිට බාර ගන්න සිද්ධ වුණා. ඒකත් එක්කලා ඉතින් මම හිතනවා සමහර විට මේ අවුරුදු අන්තිම වෙනකොට කියන්නේ ලබන අවුරුද්ද වගේ මේ කායිත්‍ය යථා තත්ත්වයට පැමිණේ කියලා. මොකද මේක යථා තත්ත්වයට පැමිණනවා කියන්නේ මේ අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම යථා තත්ත්වයට පැමිණෙන්න ඕන. ඉතින් මම විශ්වාස කරනවා මොකක් හරි දෙයක් එහෙම සිද්ධ වෙලා මේක අර තුනි වෙලා ගිහිල්ලා මේකත් ඒ කොවිඩ් එකත් එහෙම නැති වෙලා ගිහිල්ලා ආයෙත් මේ ලෝකවාසි ජනතාවට මේ කිසියම් සැනසීමක් සෞභාග්‍යමත් කාලයක් උදා වෙයි කියලා ඒ ප්‍රාර්ථනේ අපේත් ස්වර්ණවාණියේ ඔස්සේ මේ විදිහට එකතු කරන මේ ලෝකයේම විසංගත තත්ත්වෙ මිදුණු දාට අපේ හැමෝටම යථාවත් වන්නට පුළුවන් අපේ ජීවිතේ නැවතත් බොහොම සතුටින් කත කරන්නට පුළුවන්. පුංචි කාලේ ළමා කාලේ ගැන තව කතා බහ කරන ගොඩක් දෙන ඊට කලින් ඔබතුමාගේ ඉතාමත් ජනප්‍රිය ගීතේ බැරි බර කරේ තැන් ගීතේට සවන් දීලෙමු. බැරි බර කරේ තියන් එපායට වාරු වරන් අපේ බඩ කට පුරවවා ऐसी पद कियमी शीतलयट गहमी अपुतल कांद नगीनवा वैसी पद कियमी शीतलयट गहमी
අපුතලෙ කන්ද නගිනවා मगे होंद तरुण काले अब मत मट सिहि वेनवा लिंग लंग हर अंगाल सिल्लम के रुवता अम्मा बापु तुम्हाई तेनवा वायरो कुंभ नाडन तब पोटक नेगपं मामा उंबट विवेक देनवा बालिकय करतव पं होंद हटि गाय गानी कोडबल करते अनवा विवेक वाली गय करक वपन होंद हटि गाय गानी उन बल करते अनवा අරගෙන දෙන්නට මට දෙයියා මගේ මූණ බලනවා වාසල වෙත යන්නට මිරි වැටි සංගලක් මම පුතේ කුඹට අරගෙන දෙනවා උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙක ණය මට තවමත් ගෙවපන් මේ මහ සංසාරෙක නොදන්න මනුස්සකම උඹවත් වටහලා දීපන් පරිපර කරේ තියන් දෙපයට වාරු වරන් අපේ බඩකට පුරවනවා රැසි පද කියමින් සිතලයට කැහෙමින් අපුතලෙ කන්ද නගිනවා රැසි පද කියමින් शीतल यट कहे मिन हपुतल कांद नगीनवा रैसी पद किय मिन शीतल यट कहे मिन हपुतल कांद नगीनवा ඔබ එලෙස සවන් දුන්නේ අතිශය ජනප්‍රිය වූ ගීතයක්. ඒ වගේම මේ ගීතයේ තිබෙන විශේෂත්වය තමයි මෙහි පද රචනය, තනු නිර්මාණය, ඒ වගේම ගායනය මැක්සි ජයවීර මහතාගේ වීම. ගීතයේ සම්බන්ධයෙන් යම් සුවිශේෂී සිදුවීමක් තියෙනවද අපි මතක් කරන කොයි කාලෙ වගේද මේ ගීතය ගායනා කරපොත? මේ අතවසේ මේක මට මම ලිව්වේ 1982 මගිතා මට මතක. නමුත් मट ताम मतक मट ओक मुलिम ओय वचन सेट मट मे आवे बेरी बार खरे अंकिल मम लिड एंदी ताता मे दर्वंट मे लिड एंदेना एक नमूत मट मतकना मुन विधि एक पाट विन विधि एक मे मे गीते बड़े पेरलूना गीत अत्यक मेलडी कत्मावा ये मेलडी कत्यक मंगिता मुलिम ओक जाति रूपा डेलीकास्ट विनकोट
मगे तनु मगे संगीत गे इट पास मे कैसे रूका तेलकमा ओ दिन म्यूजि करे एक दिखट मे अन्न ई थिंग एक काले मगतने एक रायकिंग ලොකු රටේ ලොකු වෙනසක් වෙච්ච ගීතයක් ජනප්‍රියතාවයට පත් වුණ ගීතයක් මම බලාපොරොත්තු මම හිතනවා ඒමයි කියලා ඒ එසේම තමයි මොකද අපි අදටත් බොහොම ආදරය කරන ගීතයක් මේ සිදුවීම හරි අපූර්වයිනි මේ ගීතය අතර තියෙන බොහොම අපූර්ව කතන්දරයක කතන්දරය අපි බොහෝ ආදරෙන් රස විඳිනවා දැන් අපේ පුංචි කාලේ අපේ සංගීත ශ්‍රේෂ්ඨයට වැදගත් වෙනා වගේම ජීවිතයේ බොහෝ දේවල් වලට පෙර මං කියන්නට කුඩා කාලේ ඉතාමත් වැදගත් වෙනවා දැන් ඔබ ඉපදුනේ මග්ගොණ ප්‍රදේශයේ සහ එතනින් කොහොමද ඔබ සංගීත ශ්‍රේෂ්ඨයට පිවිසෙන්නේ පුංචි කාලේ ඔබට කැමැත්තක් තිබ්බද අද मट हेम पुंचिकाल हेम लघु बलापुर ने मुखद मे अपे महागेदर गालुपारे मम्मी सुवर्णी अपे महागेदर गालुपारे मूद पत्ते अपे गेकम गालुपारे मे पत्ते तिबुना मे अपे मे क्या मे ඒ කාලේ අපේ භාෂාවෙන් ඉතින් ඔය අංකල් ඇන්ටිලානේ සෙමියප්පු මාමා කියලා තමයි කියන්නේ. එයා ටිකක් ගමේ ටිකක් වැදගත් මිනිස්සෙක්. එයාගේ යාළුවකමක් තිබුණා වලීබස්ටියන් මහත්මයාගේ. වලීබස්ටියන් මහත්මයා ගාල්ලේ බන්ධනාගාරයට යන්න එනකොට එන ගමන් මෙහෙන් බහිනවා. බැලලා මම දැක යෝද ගිටාර එකක්. දැන් ඒ සයිස් ගිටාර්ස් නම් මම දැකලා නැහැ. බොක්ස් ගිටාර් එක. ගිටාර් ගත්ත වෙලාව එයා ආසයි මේ රා ඉතින් අපි ඔය රේඩියෝ එකෙන් අහලා ඕවා නැත්නම් කියනවා ලස්සනට එතනින් තමයි මම මුලින්ම බයිලා කියන්න ඕන කියන ඒත් ඒකත් එක්ක එම්එස් අයියාගේ ඒ ඒවටත් ඒකටත් මම හරි ආසයි එයාගේ හැසිරීම එයාගේ ඒ සිංකර ස්ටයිල් එක ඔක්කොටම ඒකත් එක තමයි බයිලා වලට මේ කටයුතු වලට හරි දැන් බයිලා වලට ආපු විදිය වගේම තව අපි කතා බහ ගන්න සූදානම් ඊට පස්සේ තන්න කාලයට ඇවිල්ලා ගායන කටයුතු වල කොහොමද නිරත වුනේ කියලා ඊට කලින් අපි තව ගීතයක් රස විඳලිමු රතු අමුමත් සුවඳට සැර බෝතල් පීදුරු ගැටෙන කිරි කිරි සද්දෙට සුදුවල දිගේ දිග ඇදිලා කැමති හැටියට අපි එලි වෙනකන් බජව් දැම්මහිත සොමියට අපි එලි වෙනකන් බජව් දැම්මහිත සොමියට අතර විඳගනිමින් රළු සිතුලොරය සුන්දර ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් ඉදිකර ලොව පරසිදු බැල්ල මේක කළුව මෝදර කිං අඟුරු ගොඩේ පිච්චෙන රතු අමුමත් සුවඳට සැර බෝතල් දීදුරු ගැටෙන කිරි කිරි සද්දෙට වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට අපි එලි වෙනකන් බජව් දැම්මහිත සොමියට අපි එලි වෙනකන් බජව් දැම්මහිත සොමියට
මට වෙච්ච ජරමන් කෙල්ල තොටමලු වෙලා හොලවයි ඇගේ බෙලි කටු මල්ල අද නම් නැහැ නවත් වන්නේ ඇගේ දැඟලිල්ල ඇගේ සනසුම සතුට කළුවා මෝදර වල ගින් අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් මීදුරු ගැටෙන කිරි කිරි සද්දෙට සුබවැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට අපි එලි වෙනකන් බජව් දැම්ම හිතේ සොමියට අපි එලි වෙනකන් බජව් දැම්ම හිතේ සොමියට කමගේ අතිනු අල්ලයි සමහර විට ඇඟට බරව හාදුම ඉල්ලයි මේ හුරතල් කෙල්ල මගේ උණුහුම ඉල්ලයි ඇකසන සුම සතුට කළුව මෝදර වැල්ලයි ඉන් අඟුරු ගොඩේ පිච්චෙන රතු අමුමත් සුවඳට සැර බෝතල් පීදුරු ගැටෙන කිරි කිරි සද්දෙට බයිලා චක්‍රවර්ති වොලි බස්ටියන් මහත්මයාගේ ආභාෂයේ ගතට පස්සේ ඔබ 1977 වර්ෂයේ සහ ඒ ආසන්න සියක් වාද්‍ය වෘන්දයත් සමඟ සම්බන්ධ වෙනවා. ඔව් මම හිතන්නේ ඔව් සියක් වාදක මණ්ඩලයත් එක මම හිතන්නේ 77 වගේ 77 78 වගේ ඉඳලා එතකොට මම හිතන්නේ මම කිව්වා ස්විප් ඩ්‍රෝ එකයි මේ මහපොළයි දෙකම ගොඩාක් කරේ තුමෝ ලංකාවේ බෑන්ස් දෙක තුනට තිබුණේ නැහැ. අපි ලංකා පුරාම වගේ කිල්ල තියෙනවා ඔය හැම දේවල් වලටම ඒ ඉන්න ගමන් තමයි අපේ රෝහිත ජයසිංහ මහත්මයා එතුමා මාව ඉන්ට්‍රඩියුස් කෙරුවා මේ ශ්‍රී ලංකාවේකට කොටරත්න ආර්යවංශ මහත්තයා ඒ වගේ අපේ දයා එයා තමයි රෙකෝඩින් ඉංජිනේර වගේ හිටියේ එන ඉඳලා ඒගොල්ලන් ශ්‍රී ලංකාවේ සෙකන්ඩ් ලේබල් එක ඒ කියන්නේ සිසාරා ලේබල් එකට කියලා තමයි මගේ බැරිබර කැසට් එක මුලින්ම කෙරුවේ මම හිතන්නේ එතකොට මගේ කිසිම ගීතයක් ගුවන් විදුලිපත් තිබුණ නැහැ මට ඒ කාලෙත් රුපියල් 5000ක් වගේ මුදලක් ඉදින් මම සන්තෝෂ වෙනවා මොකද දැන් එහෙම ගීතයක්වත් කිසි දෙයක් නැතුව එහෙම දෙයකට ඉදින් ලැබුණ එකත් මම ඉතින් ලොකු දෙයක් කියලා මම සලකන ඒක ආයෙත් ප්‍රසාදයක් ජීවිතේට දැන් මේ ඊළඟට දැන් ඔබ කොහොමද මේ ජිප්සී සංගීත කණ්ඩායම සමඟ තමයි සුනිල් පෙරේර මහත්මයා සමඟ කටයුතු සම්බන්ධ වුණේ කියන වගේ කතා කරලා ඔබ අලුත් ගීතය තියෙන අපිට රසවින්දිපල ඔබ රචනා කරා මම ඉතින් අපිට කොටසක් ගායනා කරන්න පුළුවන් සුනිල් පෙරේර මහතා වෙනුවෙන් ඔබ රචනා කරා කිව් ගීතය මම දැන් ගොඩක් සුනිලයට ගීත රචනා කරලා තිනවා මම හිතන්නේ ඒකේ ලොකුම ව්‍යාපෘතිය තමයි ඔයගලන් මම හිතන්නේ ඕගොල්ලොනුත් ඒක ප්ලේ කරුවා ලොකු වියදමක් ලක්ෂ ගණනාවක් එක සින්දුවකට වියදම් කරලා බොන්ජෝර්නෝ ජිප්සිස් බොන්ජෝර්නෝ යාර ඉතාලි කතන්දරේ ඒකත් මම ඉතාලි සිට්යුෂන් 2018 වර්ෂයේ වගේ ඔව් ඉතාලි සිට්යුෂන් එක තමයි ඒකට විශාල මුදලක් වියදම් කරලා ඉතාමත් එක ජනප්‍රිය ඉතාමත් මේ හරි සුන්දර මේ කලාත්මක ගීතයක් බවට පත් වුණා ඊට පස්සේ මම සුනිලට ලිව්වා මේ ගීතය මේක මම සම්පූර්ණයෙන්ම ලිව්වේ මේක මගේ ගම ඇවිල්ල දීවර ගමක් දීවර ගම්මානයක් බේරුවල මේ මහා වරාය ඇරුණට පස්සේ ලොකු වරායක් ඉතින් අපේ සහෝදරවරු මේ අපිට මාළු කන්න දෙන්න ගොඩක් දුක් විඳලා බොහොම සටනක් කරනවා ඉතින් ඒ සම්බන්ධව අපිට තියෙනවා මට සමාවෙන්න මේ කල් ගන්නකොට අපේ මග්ගොන ග්‍රාමයේ තියෙනවා වැල්ලවල් 7ක් මුලින්ම හිරිගල්පල ටික්කප්පල ඉඩප්පල උසැල්ල මෝල්කාව කුඩාව තොඩුවාව වැල්ලවල් 7ක් ඉතින් මම අර මම බේල පහ කිව්වනේ මේ වෙන වැල්ලක් ගන්න කලුවම් මොතර ගන්න කිව්වේ
ඉතෝකට මට පොඩි ප්‍රශ්නයක් ආවා නමුත් මම හිතගත මම ගම ගැනත් කියනවා කියලා ඉතින් කොහොමරි මට මේක ලියවුණ කොහොමරි මේක සුන්ලයිය කිව්වා ඉතාමත් බොහොම ලස්සනට ඉතින් මට හිතුණා මේක අර අපේ ගමේ දීවරයන්ට කරන උපහාරයක් වශයෙන් මේක හැබැයි ටිකක් අමෝඩ වගේ තියෙන මේක එච්චර මේ කමක් නැහැ අපි ගායනා කරමු ඔව් සාමාන්‍ය විදිහට ඒත් මම අර කියන්න තියෙන නිසා මම පොඩ්ඩක් මේක හොඳයි කියනවා හොඳයි බලන්න ोटगेलासो වෙන්දේසී කර බම්බක් හරියට කිරලා වරකට තොලෙච්චි කර මෝද සැනසුනා ोटगेनालासो වෙන්දේසී කර බම්බක් හරියට කිරලා යමරෙට දැල් පෙරන කුඩාව වැලි ඔත්තට මාළු නැත්ත මහ මඩි පල්ලේ දැල් ටික වනන්න පුළුවන් උස්වැල්ලේ හවසට සෙට්ටෙමු අපි කුඩාව මුල්ලේ සැරකඩේ බලාලා දැල් ටික එලාලා මෝරුන් කල් මාළුන් ගොඩට ගෙනල්ලා රොසන් හල් මැස්සෝ කුඩාවේ අලුත් ඉස්සෝ Vendesi karapambak hariyata girala Vendesi karapambak hariyata girala Vendesi karapambak hariyata girala බොහොම රසවත් ගීත සමුදායක් තියෙනවා අපි රස විඳිනවාන මනේ ඉතින් ඒත් අපිට කාලේ හරස් වෙනවා ඉතින් අවසන් වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මොනවද ඉදිරි සංගීත කටයුතු කියලා අත්ත වශයෙන්ම මේ තියෙන මේක බොරු වක් නිකන් කියලා බෑ මාධ්‍ය ඔස්සේ වුණත් මේ තියෙන සිටුේෂන් මේ තියෙන තත්ත්වයක් එක්කලා යමක් ප්ලෑන් කරනවා යමක් සැලසුම් කරනවා කියන එකත් ඔබතුමා අපහසු කාර්යයක් ඒක නිසා මම මේ රටේ තියෙන තත්ත්වෙ මම බොහොම දැනලා තියෙන්නේ එන හැටියට වැඩ පිළිවෙල සකස් කරනවා මිසක් අපට වෙනම කිසිම දෙයක් සකස් කරන්න බෑ මොකද මේක මේ මේකේ මොකක් හරි දෙයක් ස්ථීරව මේ ලෝකෙට මේකට විසඳුමක් එනකන් මේක විතරක් නෙවෙයි ව්‍යාපාරය ලෝකෙ සම්පූර්ණ ආවර වෙලා තින්නේ ඉතින් අපිට අනිත් එක අපි බොහෝ තුන් ලෝකෙ බොහොම දුප්පත් දිලිඳු රටක් ඔක තමයි ඇත්ත ඉතින් ඒක නිසා අපි ඉතින් අර අපි අර පෘථග්ජනෝ විදිහට අපි ඉතින් අර කියන්නේ මේක දෙවියන්ව බලන්න ඕන කියලා මේක බලල මොකක් හරි අපිට විසඳුමක් දෙන්න ඕන කියලා හොඳයි ඉතින් මේ ප්‍රාර්ථනාව එලෙසම ඊට වේවා කියලා ප්‍රාර්ථනාව නැවතත් එකතු කර ගන්න ගමන් අපි ලැබෙති කාලේ මේ ආකාරයෙන් අවසන් වෙලා එන ඔබතුමාගේ ඉදිරි සංගීත කටයුතු සරල ප්‍රකාරයෙන් සාර්ථක වේවා දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම අලුත් නිර්මාණ බොහොම හොඳ නිර්මාණ අපිට අසන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි සමුදෙන ඔබ ගීතයකින්ම මතක සොර සඳහා සමුදෙමු
කොළඹ හාදයා මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සූරයා මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා මම නොදන්නේ කවුද මිත්‍රයා पशु डबल खड़ने සමහර අය බැනලා තමයි වහින්නේ මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සූරයා කවුද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සූරයා මම ටැක්සි කාරයා මම කොළඹ හාදයා මම නොදන්නේ කවුද මිත්‍රයා වෙත යන්නට කොස්තර මහතව කැඳවන් එන්නට මේ වගේ වැඩක් කරවා ගන්නට පාර දෙන්න උවමනාය මේමට දුප්පත් පෝසත් කාටත් එක වගේ සීපය හරි හැටි හිතු වෙයි මේ මාගේ පෙරි කාර්යෝ දැක්කම පණ ගැහෙන්නේ යන ගමනක් වයින් තමයි යවෙන්නේ මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සූරයා කවුද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සූරයා මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා මම නොදන්නේ කවුද මිත්‍රයා ඉර කාලීන දේශපාලන සංවාදය